ఐబోవన్. తలేబాన్ నుండి ఆఫ్ఘనిస్తాన్ రాజ్యం తమ అణచగడగన్న గతవునే దిన దాయాక్ పమనై. నముత్ ఎదాసిట అదవనతురు గతవునుమే కాళే ఆఫ్ఘన్ జనతావగే జీవితే తుల గతగల అదురుమ కాళ పరిచ్ఛేదేవి హమారై. మొకద ఏ అతరతుర సిదూ సిదువిందామే ఇతామత్ కటుగై. నముత్ పసుగియ దినవల తలేబాన్ త్రస్త్యాంట ఎరేహివ ఆఫ్ఘన్ కమాండో బటయో నగీ సిటి బవడ తొరతురు లెబున. నముత్ ఆఫ్ఘన్ కమాండో బటయాంట నాయకత్వే లబాదీమట వర్తమానే వనవిట హరియమన్ నాయకత్వయన్ నే. మొకద తలేబాన్ నరు కాబుల్ యటత్కర గెనీమటత్ పెర ఆఫ్ఘనిస్తాన్ జనాధిపతివరయా తజికిస్తానేట పలాగియా. నముత్ మేవనట ప్రాంతవల ఇతా తరుణ పాలకయన్ కీపదెనే తలేబాన్నుంట విరుద్ధ నగీ సిటినవా. ఇతిన్ అది తాత్విక కథా కరన్నే మే పాలకయన్ కౌద్. ఏ వగే గువన్ తడుపులట ఎల్లవు త్రస్తపహారే ముఖక్ద మే వగే తొరతురు కీపయజ్ఞన వీడియో అవసాన వనతే కపారతి సిటిన్. ఆఫ్ఘనిస్తానే తలేబాన్ నరుణ్ విసిన్ నటత్ కరగద్ది హముదావే ప్రధానతమ నిలధారీన్న ఆండుకారవరు ఆఫ్ఘనిస్తానేం పలాగియా. ఒబ దన్నవాద్ కాంతావమే తలేబాన్ నరుంట విరుద్ధ నగీ సిటి బవ. అగే నమతమ సలీమా మసారి అత్తనమ ఆండుకారవరియా. ఏ పాలనేకను లభుయే ఆఫ్ఘనిస్తానే బల్క్ కియన పలాతే చహార్ కిన్ కియన డిస్ట్రిక్కే. ඇ උපතල බන්නේ 1980 ඉරානයේ. ඒ වගේම ඇෆ්ගන් ආණ්ඩු යටතේ සේවය කළ ස්ත්‍රී ආණ්ඩුකාරරුන් තිදෙන අතරින් එක්කෙනෙකු තමා සලීමා මසාරි කියන්නේ. ඇයගේ මවුපියන්ගේ මාතෘභූමිය වූයේ ඇෆ්ඝනිස්ථානයයි. සෝවියට් ආක්‍රමණය සමග ඇයගේ දෙමවුපියන් ඉරානය බලා සංක්‍රමණය වනවා. ඒ අනුව සලීමා මසාරි උපත ලබන්නේ ඉරානයේදී. ඇය ටෙහෙරාන් විශ්වවිද්‍යාලයේ කීර්තිමත් උපාධිධාරිණියක්. නමුත් ඇය තම මාතෘභූමිය වන ඇෆ්ඝනිස්ථානයට බේවින් ආදරය කළා. ඇය ඇෆ්ඝනිස්ථානයට පැමිණීමටත් පෙර ඇයව බල්ක් පළාතේ චහාර්කින් දිස්ත්‍රික්කයේ ආණ්ඩුකාර ධූරයට පත් කර තිබුණා. තලේබාන්වරුන් පළාත් එකිනෙක යටත් කරගෙන පැමිණීමේදී සියලු ආණ්ඩුකාරවරුන් පලා ගියත් සලීමා මසාරි පලා නොගොස් මොවුන්හා සටන් කිරීමට තීරණය කරනවා. ඒ වෙනුවෙන් ඇය සන්නද්ධ හමුදාවක්ද නිර්මාණය කරනවා. නමුත් පිරිසේ මදිකමා තලේබාන් ත්‍රස්තවාදීන්ගේ ප්‍රබලත්වය හේතුවෙන් සලීමා මසාරි පාලනය කළ පළාතද තලේබාන්වරුන් විසින් ආක්‍රමණය කරනු ලබනවා. ඇය මීට පෙරද තලේබාන්වරුන්ට විරුද්ධව නැගී සිටි යකඩ කාන්තාවකි. නමුත් තලේබාන්වරුන් සලීමා මසාරි පාලනය කළ පළාත ආක්‍රමණය කළ පසු ඇව අත්තඩංගුවට ගන්න ලබනවා. ඛේදජනකම සිදුවීම වන්නේ එදා අත්තඩංගුවට ගත් දින සිට අදනතුරු ඇය ගැන කිසිම තොරතුරක් නොමැති වීමයි. නමුත් රූපවාහිනී නාලිකාවක් මගින් ඇව අත්තඩංගුවට ගන්නා අවස්ථාවේ වීඩියෝවක් නිකුත් කර තිබුණත් එතනින් පසු ඇයට සිදු වූ කිසිම දෙයක් ගැන කිසිම තොරතුරක් අදවනතුරු ලැබී නැහැ. තලේබාන් ත්‍රස්තවාදීන් ඇය සමග ඉතාමත් තරහින් තමා සිටියේ. මොකද හැමෝම පැනල යද්දී කාන්තාවක් තමන්ට විරුද්ධව නැගී සිටියේ හේතුවෙන් බුරුකාව නොමැතිවීම හේතුවෙන් කාන්තාවක් ඝාතනය කළ ඔවුන් සලීමා මසාරිට කිසිදු හිරිහැරයක් නොකරයි යන්න සිටිය නොහැකි කරුණක්. නමුත් සියලු දෙනා පලා යද්දී තලේබාන්වරුන්ට විරුද්ධව නැගී සිටිය ඇය ඉතාමත් ධෛර්යමත් කාන්තාවක්. ඒ වගේම තලේබාන් විරෝධී කැරලිකරුවන් බොහොමයක් සිටින්නේ පන්සීර් නින්නේ. නමුත් තලේබාන්වරුන් පවසන පරිදි මේ වන විටත් ඔවුන් පන්සීර් නින්නේ වටකර හමාරයි. නමුත් යුද ආධාර කිහිපයක් පසුගිය දිනක තජිකිස්තානය මගින් තලේබාන් විරෝධී කැරලිකරුවන් හට ලැබී තිබෙනවා. එයට ප්‍රධාන හේතු කිහිපයක් තිබෙනවා. මේ ඇෆ්ඝනිස්තානයේ උතුරු ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගෙන් බොහෝ පිරිසක් තජිකිස්තානයේ ජනතාව වීම. අනෙක් හේතුව තමා තජිකිස්තානයට තලේබාන්වරුන් ඇතුළු වීම වැළැක්වීම. ඉතින් මේ හේතුව නිසාම
තජිකිස්ථානය හා උස්බෙකිස්ථානය වැනි රටවල් උතුරු ප්‍රදේශයේ සිටින තලේබාන් විරෝධී කැරලිකරුවන්ට උපකාර ලබා දෙනවා. ඒ වගේම පසුගිය දිනක කාබුල් නගරයේ ගුවන්තොටුපළටත් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවනවා. මේ සිදුවීමෙන් 100ක් පමණ ජීවිත හානි වාර්තා වෙනවා. මේ මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ලවන්නේ ඔවුන් ගුවන්තොටුපළට ඇතුළු වීමට පොරකමින් සිටින අවස්ථාවේ. ගුවන්තොටුපළට අයත් පරිස්ත්‍රේ පසුගිය දිනේදී බෝම්බ පිපිරීම් දෙකක් සිදු වුණා. මෙයින් මිය ගිය පුද්ගලයන් අතර ඇමරිකානු හමුදා සැබළුන් 13ක් හා නාවික හමුදා වෛද්‍යවරයෙක්ද සිටි බව වාර්තා වෙනවා. ඒ වගේම තවත් ඇමරිකන් සැබළුන් 18 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. මේ පිපිරීම් සිදුවන්නේ විදේශ රටවලින් ඇෆ්ගන් වැසියන්ගේ ගුවන්තොටුපළට ප්‍රහාරයක් එල්ලවන බව අනතුරු අගවා තිබූ අවස්ථාවක වීම ඉතා ඛේදජනක සිදුවීමක්. ඔවුන් එම අවස්ථාවේ උත්සාහ කළේ ජීවිතේ බේරා ගැනීමට, රටෙන් පලා යාමටයි. නමුත් ඔවුන්ට සිදුවේ එම හදිස්සිය නිසාම ජීවිතෙන් වන්දි ගෙවීමටයි. මෙයින් එක් ප්‍රහාරයක් සිදුවන්නේ ගුවන්තොටුපළ ඉදිරියේ තිබෙන බැරන් හෝටලේ ඉදිරිපෙටයි. මෙම ස්ථානයේ තමා ගුවන්තොටුපළෙන් පිටවීමට අවශ්‍ය ලියකියවිලි කටයුතු හා ඇෆ්ගනිස්තාන වැසියන් රටවලට යැවීමේ තෝරගැනීමේ කටයුතු සිදුවන්නේ. සවස 6ට පමණ තමා මේ ස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ලවන්නේ. බෝම්බය එල්ලවීමත් සමග පලා යන හා තුවාල ලබන පුද්ගලයන් වෙත ත්‍රස්තවාදීන් නිඳිත වෙඩි ප්‍රහාර කීපයක් එල්ල කරනු ලබනවා. මේ ප්‍රහාරයෙන් සුළු මොහොතකට පසුව ගුවන්තොටුපළ පිවිසුම් දොරටුවේදීත් මෙවැනිම බෝම්බ ප්‍රහාරයක් එල්ලවනවා. එතනදිත් ඉතාම නිඳිත වෙඩි ප්‍රහාර කීපයක් දෙල්ලවනවා. ගොඩක් අයගේ මතය වූයේ මේ ප්‍රහාරය එල්ල කළේ ISIS ත්‍රස්තවාදී කණ්ඩායමේ උපකණ්ඩායමක් බව. ඒ මතය සනාථ කරමින් ISIS ත්‍රස්තවාදීන් මේ ප්‍රහාරයේ වගකීම ප්‍රහාරය එල්ල වී සුළු මොහොතකින් බාරගන් ලබනවා. මෙය දිනෙන් දින උග්‍රවන විශාල ගෝලීය ප්‍රශ්නයක් බවට පත්වනවා. ඒ වගේම පකිස්තානය විසින් පසුගිය දවස්වල තලේබාන් සංවිධානයේ ඊළඟ ඉලක්කය ගැන රහසක් හෙළි කරනවා. ඒ අනුව ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය තමා ඉන්දියාව. ඔවුන්ගේ සූදානම තමා පකිස්තානය සමග එක් වී ඉන්දියාවේ කාශ්මීරය යටත් කර ගැනීම. ඉතින් මෙසේ ඉන්දියාව මේ අර්බුදයට සම්බන්ධ වූවොත් ඉතාමත් ප්‍රබල නියෂ්ටික යුද්ධයක් බවට පත්වීමේ අවධානමත් වී වෙනවා. ඒ හේතුවෙන්ම ශ්‍රී ලංකාවටද මේ ප්‍රශ්නය ඍජුවම බලපාන ලබනවා. ඉතින් මේ ගැන ඔබට මොකද්ද හිතෙන්නේ? ඔබේ අදහස අප සමග බෙදාගන්න පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ දැනුම සපිරි වීඩියෝ දිගටම බැලීමට කැමති කෙනෙක් නම් තාත්විකව සබ්ස්ක්‍රයිබ් කරලා නොටිෆිකේෂන් ඔන් කරගන්න. මෙවැනි තවත් රසවත් වීඩියෝවකින් අපි නැවත හමුවෙමු.